සබ්මරින් බන් කැමති නේද ලොකු ගානක් කියලා පිටින් ගිහිල්ලා කන එකද මම ගෙදරදී හදන්න කියලා දෙනවා හරි ලේසි පහසුවෙන් හදා ගන්න පුළුවන් මේ බලන්න කොච්චර ලස්සන මේ බන් එක තියෙනවද කියලා ඔයා මේ සබ්මරින් බන් එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න ඔයාගේ වටිනා කමෙන්ට් එකත් මේ වීඩියෝ කැටින් සඳහන් කරන්න අයිබුවන් අපේ අම්මා YouTube channel එකට ඔබව ආදරෙන් පිළිගන්නවා අපිට ඕන වෙනවා හොඳ පැකට් කරපු පාන් පිටි ග්‍රෑම් 400ක් මේ තියෙන බට නෙවෙයි මාගරින් ඔයාලා මේකට මාගරින් ගන්නකෝ හොඳ සොෆ්ට් එකට එනවා මාගරින් ග්‍රෑම් 50යි මෙතන ග්‍රෑම් 65 ලොකු බිත්තරයක් තියෙනවා පොඩි ඒවා නම් එකමාරක් විතර අරගන්න ඉන්ස්ටන්ට් ඊස්ට් මේ සැහැඳි එකයි සීනි ග්‍රෑම් 40යි ලුණු කුඩු තේ හැඳි භාගයයි ඊස්ට් මේසැන්දක් තියෙන නිසා චුට්ටක් ලොකු බෝල් එකක් අරන් තිනවා පොඩි බෝල් එකක් ගත්තොත් පිපෙනකොට උඩට ඉතිරිලා යයි ඒ නිසා ටිකක් ලොකු බෝල් එකක් අරගන්න මේ බිත්තර මාගරින් මේ දේවල් ගන්නකොට ෆ්‍රිජ් එකේ තියලා ගන්න එපා කාමර උෂ්ණත්වයේ තියන්න ඕනේ ඊස්ට් එක එකපාරටම පිටියකට දාන්න තිව මේ විදියට පිපෙන්න තියලා අරගමු බැරි වෙලාවත් අපි ගේන ඊස්ට් එක පරණ වෙලා නම් එකපාරටම පිටියකට දැම්මොත් පිටි සේරම අහක යනවා ඒ නිසා ඊස්ට් එක පිපෙන්න තියලා පිපුණට පස්සේ පිටියකට එකතු කරගමු සීනි ග්‍රෑම් 40ක් ඊස්ට් එකට එකතු කරනවා ඊට පස්සේ මද රස්නේ වතුර කෝප 3 කාලක් ඒකට එකතු කරනවා මේ වතුර එක ගොඩාක් රස්නෙ වෙන්න බෑ ඇඟිල්ලට යාන්තම් රස්නෙ දැනුනොත් ඇති බැරි වෙලාවත් රස්නෙ වැඩියෙන් දාන්න එපා එතකොට ඊස්ට් එක පිපෙන්නේ නැතුව වැඩ කරන්නේ නැතු වෙයි දැන් මහලා විනාඩි 10ක් විතර මේ වගේ තියන්න ඊස්ට් එක පිපෙනවද කියලා හොඳට බලලා පිපුණා නම් අරන් පිටියකට දාගන්න ඊස්ට් එක පෙන දාලා වගේ තියෙන්නේ ඒ පිපිලා තියෙන්නේ සීනි ටික අඩියේ තියෙනවා ඔක්කොම දිය වෙලා නැහැ සීනි ටිකත් එක්ක සේරම පිටියකට එකතු කරගන්නවා මේ වෙලාවේ මාගරින් ලුණු මේ දෙකත් එකතු කරගන්නවා චුට්ටක් කලවම් කරලා බිත්තරෙත් එකතු කරගෙන හැඳි මිටකින් මේ වගේ කලවම් කරනවා ඒ සේරම එකතු වුණාට පස්සේ හැඳි මිට පැත්තකින් තියලා අතින් අනනවා අතින් අනනකොට අවශ්‍ය කරන වතුර ප්‍රමාණය අතට දැනෙනවා රොටි අනනවා වගේ ගොඩාක් තද කරලා අනන්නේ නැතුව ඩෝ එක එකතු වුණාට පස්සේ පොඩ්ඩක් උස්සලා ඇතුළේ තියෙන පිටි ටිකට වතුර මේසෙන්දක් එකතු කරගන්නවා වතුර දාන ප්‍රමාණය වාතයේ තියෙන තෙතමන අනුව වෙනස් වෙන්න පුළුවන් පරිසරයේ රස්නේ වැඩි දවසක් කියමනම් වතුර තව චුට්ටක් වැඩි යයි ඔයා අනනකොට තව පිටි ටිකක් බෝල් එකේ ඉතුරු වුණොත් ඒ ටික එකතු කරගන්නකම් විතරක් අතේ වතුර ටිකක් ගාගන්න දැන් පිටි සේරම අපේ ඩෝ එකට එකතු වුණා ඊට පස්සේ එළියට අරගෙන හැමහිට මේ වගේ නීට් කරනවා හොඳට බලාගෙන නීට් කරන හැටි ඩෝ එක ඇඟිලි වලින් පස්සට අරගෙන අල්ලේ යටපැත්තෙන් ඉස්සරහට තල්ලු කරනවා මේ විදියට දිගටම කරන්න ඩෝ එක ඉරනවා වගේ අදින්න එපා ඇඟේ බරත් ගොඩාක් දාන්න නැතුව සැහැල්ලුවෙන් මේ වගේ නීට් කරන්න දැන් මේක අතින් නීට් කරන නිසා පිටි ක්‍රෑම් 200ක් නම් විනාඩි 8ක් විතර නීට් කරන්න පිටි ක්‍රෑම් 400ක් නම් එක එක්කෙනා නීට් කරන රටාව අනුව විනාඩි 10ක් 15ක් අතර වෙලාවක් යයි ඔයාට ස්ටෑන්ඩ් මික්ස් එකක් තියෙනවනම් විනාඩි 7ක් 8ක් විතර නීට් කරගන්න මෙන්න මේ වගේ ඇදලා බලන්න ඉරෙන්නේ නැතුව සොෆ්ට් එකට ඇදෙනවා නම් ඩෝ එක හොඳට නීඩ් වෙලයි තියෙන්නේ මේ බන් එක හොඳට හැදෙන්න නම් ඩෝ එකේ කෑලි කෑලි නැතිව හොඳට නීඩ් වෙලා තියෙන්න ඕනේ ඒක හොඳට මතක තියාගන්න දැන් ඩෝ එක කෑලි කපන්න කලින් බලන්න ඩෝ එක හොඳට ස්මූත් වෙලා තියෙනවද කියලා මෙන්න මේ වගේ තියෙන්න ඕනේ ඔයා මේ බේකරි වැඩ කවදාවත් කරලා නැත්තම් අපේ අම්මා channel එකේ මාළු පාන් වීඩියෝ එක බලන්න ඒ වීඩියෝ එකේදී ඉගෙන ගන්න අයට වැදගත් වෙන පුංචි පුංචි දේවල් ගොඩාරියක් කියලා දීලා තියෙනවා දැන් මන් ඩෝ එක කෑලි හතරට කපනවා
හොට්ඩොග් බන් එක වගේ පොඩියට නැතිව ග්‍රෑම් 150ක් විතර බරට තියෙන්න ඕනේ. මගේ ඩෝ එක ග්‍රෑම් 680ක් බරට තිබුණා. ඒ නිසා මම එක කොටසක් ග්‍රෑම් 170 ගානේ කිරලා අරගත්තා. බේක් කරනකොට එකම ගානට කිරලා අරගන්න. එතකොට බේක් වෙනකොට ඔක්කොම එක ගානට ලස්සනට බේක් වෙනවා. මම මේක කෑලි වලට කැපුවට පස්සේ ග්‍රෑම් 170 සම්පූර්ණ කරගන්න ඕනේ නිසා එක එක කෑලි කඩලා බෝල වලට අලවා ගත්තා. එහෙම කෑලි කඩපු නිසා මේ ඩෝ බෝලේ හැඩය වෙනස් වෙන්නේ නැති වෙන්න ලස්සනට බෝලේ හදා ගන්න ඕනේ. ආයෙත් බලමු මේ ඩෝ බෝලෙට ඒ කෑලි ටික තියලා මිනි මේ විදිහට එකතු කරලා යටපැත්තට හරවලා අත උඩ තියලා ලස්සනට බෝලේ හදා ගන්න. යට දාරවල් නැතුව ලස්සන ස්මූත් එකට එන හදා ගන්න. දැන් අපේ ටේබල් ටොප් එකට පිටි ටිකක් මේ වගේ ඉහාගෙන ඒකේ උඩ පරිස්සමට අපේ ඩෝ බෝල් ටික මේ විදියට තියා ගන්නවා. හොඳට අවුව තියෙන පායන කාලෙක නම් විනාඩි 25ක් විතර යනකොට මේ වගේ ඩබල් සයිස් වෙනවා. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන් ඉගෙනගෙන Facebook කරා 10000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා චැනලේ සමග ඔබත් එක්වන්නට නම් Subscribe බටන් එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි ප්‍රෙස් කරලා ඊට පස්සේ ඉන ඕල් කියන බටන් එක ප්‍රෙස් කරන්න. සීත කාලෙක නම් මේ වගේ දෙගුණයක් වෙන්න විනාඩි 35ක් 40ක් විතර යයි. මට මේක ඩබල් සයිස් වෙන්න දෙගුණයක් වෙන්න විනාඩි 35ක් ගියා. පිපුණු ඩෝ බෝලේ අරගෙන උඩ පැත්ත යට පැත්තට තියනවා. ඊට පස්සේ මෙන්න මේ විදියට හතරැස් විදියට ගානට පැතිලි කරනවා. මේ වගේ අරගෙන ඇඟිලි තුඩු වලින් මෙන්න මේ විදියට තද කර කර රෝල් කර කර යන්න ඕනේ. යටම හරිය උලට තියනවා නම් චුට්ටක් දෙපැත්තට ඇදලා ආයෙත් ඒ ටිකත් උතා ගන්නවා. අන්තිමට යට තියෙන මේ එජ් එක ඇඟිලි වලින් මෙන්න මේ විදියට එකතු කර ගන්න ඕනේ. අන්තිමට මේ විදියට උස්සලා ඉස්සරහින් තියලා පස්සට අදින ගමන් දෙපැත්තට චුට්ටක් ලොකු කර ගන්නවා. ආයෙත් එකක් බලමු. ඉස්සෙල්ලාම අපි හතරැස් එකක් වෙන විදියට පැතිලි කර ගන්නවා. ඊට පස්සේ ඉස්සරහින් මේ වගේ ටික ටික තමන්ගේ පැත්තට ගන්න ගමන් ඇඟිලි තුඩු වලින් තද කර කර රෝල් කරගෙන යනවා. අන්තිම ටික මේ වගේ ත්‍රිකෝණයක් වගේ එනකොට ඒ ටික චුට්ටක් දෙපැත්තට අදිනවා. එහෙම දෙපැත්තට ඇද්දාම අන්තිමට තියෙන මේ කොනේ ත්‍රිකෝණ ගතිය නැති වෙනවා. කලින් වගේම ඔතල ඉවර වුණු තැන එජ් එක මෙන්න මේ විදියට ඇඟිලි තුඩු වලින් එකතු කරන්න ඕනේ. ඊට පස්සේ ඉස්සරහට තියලා තමන්ගේ පැත්තට රෝල් කරන ගමන් දෙපැත්තට අදිනවා. දැන් හතරම එක ගන්නට තියෙන්න ඕනේ. මීට කලින් මම හොට්ඩොග් බන් එක ඔතන ඇටි කියලා දුන්නා. ඔයා කැමති නම් ඒ විදියට ඔතා ගන්නත් පුළුවන්. මෙහෙම තියෙනකොට ළඟ ළඟ තියන්න එපා. ඈතින් ඈතින් තියන්න. ළඟ ළඟ තිබ්බොත් පිපෙනකොට එකට එක ඇලවෙයි. දැන් මේ වගේ වහලා ආයෙත් පිපෙන්න තියෙනවා. දැන් අපි බන්ස් වල උඩ එග් වොෂ් කරගන්න ඕනේ නිසා එක බිත්තරයක් ගහලා ඒකෙන් තුන් කාලක් විතර අයින් කරනවා. ඊට පස්සේ ඒකට වතුර ටිකක් මේ වගේ දාලා හොඳට බීට් කරගන්නවා. දැන් අපේ සබ්මරින් බන් එක පිපෙන්න තියෙනවනේ. පිපෙන්න තියලා විනාඩි 20ක් විතර යනකොට අවන් එක සෙල්සියස් අංශක 175ට ප්‍රී හීට් වෙන්න දාන්න. දැන් අපේ සබ්මරින් බන් එක පිපෙන්න විනාඩි 35ක් විතර ගියා. ඊට පස්සේ මම මේ වගේ චූටි පීයක් අරගෙන හැමී හිට මේ විදිහට කැපුම් තුනක් විතර දා ගන්නවා. ගොඩාක් යටට කපන්න එපා. හොඳ පරිස්සමෙන් හැමී හිට යාන්තමට කපන්න. මෙහෙම කපන්නේ ඇයි දන්නවද? මෙහෙම කැපුවම එකක් බන් එක පැලෙන්නේ නැහැ. අනිත් එක ඕනට වඩා බන් එක පිපෙන්නේත් නැහැ. දැන් ඊළඟට එක බන් එකක් එක් වොෂ් කරලා ඒක වේලෙන්න කලින් තලයට ටිකක් දා ගන්නවා. මේ විදිහට බන්ස් හතරටම එක් වොෂ් කරලා තලයට ටිකක් එකතු කර ගන්නවා. ඔයාට තියෙන පොඩි අවන් එකක් නම් මේ දීපු ප්‍රමාණයන්ගෙන් ඔක්කොගේම භාගෙ භාගෙ අරගෙන බන්ස් දෙකක් හදා ගන්න. දැන් අපේ අවන් එක ප්‍රී හීට් වෙලා රත් වෙලා තියෙන්නේ. දැන් සෙල්සියස් 175 විනාඩි 12ක් මම මේක බේක් කර ගන්නවා.
एक एक आवन वाला उष्णते पड़ी पड़ी विनाशकान तीन निशा बने के उड़ ब्राउन ने ना कोटा एलिएटा आ रखा ने मैं भी ना दी दोला हकट पासे लासना ही नहीं था पे सब मेरीन बंस ठीक है बालान को हरे ले सी हदा गन्ने ओने मिला को उन्होंने नयों सब मेरीन बन हदा गन्ने बोलवां मैं बालाने आटे पैट पिचिला ने तो गाने तो देना දැන් මේ බන්ස් ටික කූලින් රැක් එකක් උඩ නිවෙන්න වහලා තියෙනවා මේ බලන්න මේ බන්ස් ටික කොච්චර සොෆ්ට්ද කියලා කන්න ආසයි දෙනවා මේ බන් එක පුරවලා ස්පයිසි චිකන් සබ්මරින් එක හදන හැටි අපි බලමු මෙතන මම ස්පයිසි චිකන් ෆිලින් එකක් හදලා තියෙනවා ඔයාට කැමති චිකන් ෆිලින් එකක් දාගන්න පුළුවන් ඒ වුණාට මේක දැම්මොත් ගොඩාක් රසයි මේ චිකන් ෆිලින් එක හදන හැටි වෙනම වීඩියෝ එකක් තියෙනවා लिंक वीडियो का अवसाने दिन क्लिक कर लें वीडियो के अटा स्पाइसी चिकन टिका लेस्ती मैं तीन गिदर आदप मैनी सोस अब अम्म चैनल के तीन हदने बलागण मैनी सोस देमो हरम रसाई इलांगट अब सलाद को लूने इलांगट बी लून गर्किन पिपिन्या गर्किन सुधु पिपिन्या कोल पिपिन्या पोत्ता इंकर लेकत तक्काली इलंगड़े चीज पेट्टे कुत्तों ने मैं बाने के दरहादे को बनने का उनका सॉफ्ट एक टा देना वा इसे लम मामा बनने के दिपत्ते टा मा के दरहादे को मैंने सॉस टिका का करना वा इलंगड़े सलाद कोले टिका मैं वागे दिया करना वा इलंगड़े तक्काली गर्किन हीनी टा राउ मटा का पागा टो बीलू नो ඊළඟට ස්පයිසි චිකන් ඊළඟට මම චීස් ස්ලයිස් එක මේ විදිහට කපා ගන්නවා ඔයා කැමති නම් මේ වෙලාවේ චීස් එක තියන්න ඉස්සෙල්ලා තක්කාලි සෝස් හරි චිලි සෝස් හරි ටිකක් දාගන්න පුළුවන් මට මේ ටික ඇති ඒ නිසා මම දාගන්නේ නැහැ ඊළඟට චීස් පෙති ටිකක් මේ වගේ තියලා හැඩ කරගෙන සෑන්ඩ්විච් එක දාගන්නවා ඊළඟට ටූත් පික් දෙකක් මේ වගේ ගහලා මැදින් කපාගෙන රස බලන්න තමයි තියෙන්නේ होममेड सबमरीन बन बनने का फिलिन ने कई दिक्कम के तरह दिया दुवे ओयाट अत में वगे हदन न पुलुआ ओयाट में वगे हदला रसबल ला अपे अम्मा फेसबुक फैन पेज कर ओयागे फोटो शेयर करने मी अपे अम्मा रसबल न विलावाई अम्मो एक ही रस मगे मैंने सोचे का हरी रसाई मन ताव चुट्टा दागना रसबल नुआ बनने का थारी में सॉफ्ट रेस्टोरेंट එකකට තරපයි හෝටල් එකට ගිහිල්ලා මේ වගේ එකක් කනවා නම් ලොකු ගාණක් මේ සබ්මරින් බන් එක හදන දවසට හදනකොට ගත්ත ෆොටෝස් උත් එක්ක අපේ අම්මා Facebook fan page එකට ඔයාලගේ ෆොටෝ ෂෙයා කරන්න. තව මේ වගේ ස්ටීම් කරලා හදපු බනිස් වර්ග අවන් එකේ හදපු හැම බේකරි අයිටම් එකක්ම තියෙනවා. ඔයාගේ දකුණු අත පැත්තේ තියෙන රතුපාට ඩෑන්සින් ඉතලේ උඩ කෙළවර තියෙන link එක click කරොත් ඒ වීඩියෝ බලා ගන්න පුළුවන්. වීඩියෝ එක යටත් link එක තියෙනවා click කරලා බලන්න. බොහොම ස්තුතියි කියලා කියනවා.